ජුනි මාස 23 වෙනිදා ක්‍රිමියාවේ සෙවස්තෝපල් ප්‍රදේශයට එල්ල වෙච්ච මිසයිල් ප්‍රහාරය පිටපස්සේ කවුද ඉන්නේ කියන එක ගැන Tamanට හොඳ අවබෝධයක් තිබෙනවා කියලා ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කරනවා. ඉතින් අපි පොඩ්ඩක් මතක් කරොත් මොකක්ද එදා සිද්ධ වුණේ කියලා. රුසියාව කියන විදිහට යුක්‍රේනය විසින් ඇටැකම්ස් මිසයිල් පහක් එල්ල කරලා තිබෙනවා ක්‍රිමියාව දිහාවට. එයින් හතරක් විනාශ කරන්න ගුවන් ආරක්ෂණ පද්ධතියට පුළුවන් වෙලා තියෙනවා. නමුත් එකක් පුපුරලා ගිහිල්ලා ගුවනේදී පුපුරලා ඒ පොකුරු බෝම්බ තමයි එහි තිබිලා තියෙන්නේ. ඒතකොට ඒ කොටස් කඩාගෙන වැටිලා ඒ කොටස් නිසා මුහුදු වෙරළේ හිටපු විශාල පිරිසකට තුවාල සිදු වෙලා තිබෙනවා. හතර දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා ළමයි දෙන්නෙකුත් එක්ක සහ තව 150කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒක තමයි රුසියාව විසින් සඳහන් කරලා තිබුණේ. ඉතින් මේ කාරණය සම්බන්ධයෙන් දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කරනවා රුසියානු සිවිල් වැසියන්ගේ ඝාතනයන්ට හේතු වන ප්‍රහාරයන්ට ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ වීම කියන්නේ ඒ සම්බන්ධයෙන් අනාගතයේදී ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක දිමිත්‍රි පෙස්කොව් කියනවා. ඒ ප්‍රතිචාර මොනවාද කියන එක ඔහු කියන්නේ නැහැ. ඔහු කියනවා අනාගතයේදී ඒක මොකක්ද කියන එක පැහැදිලිව පෙනේ කියලා. ඉතින් රුසියාව ප්‍රකාශ කරලා තියෙනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම ඇමරිකාව විසින් දැරිය යුතුයි කියලා. මොකද ඇමරිකාව විසින් ලබා දෙන බුද්ධි තොරතුරු අනුව එවැගේම මේ ඉලක්ක ලබා ගැනීම සඳහා ඇමරිකානු විශේෂඥයන්ගේ සහාය යුක්‍රේනයට ලැබෙනවා කියන එක තමයි රුසියාව චෝදනා කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ තානාපතිවරිය විදේශ අමාත්‍යාංශයට කැඳවීමකුත් කරලා තිබුණා මේ සම්බන්ධයෙන් රුසියාවේ විරෝධතාවය දක්වන්න. මේ අතරේ රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සහාරවා සඳහන් කරලා තිබුණා යුක්‍රේනය ජනතාව ගැවසෙන ස්ථාන තෝරගන්නවා මේ වගේ දේවල් සිද්ධ කරන්න. මොකද ඒ තුලින් භීතියක් ජනිත කරන්නට පුළුවන්කම තිබෙන හින්දා. ඒ වගේම පහුගිය කාලේ වාර්තා වෙලා තිබුණා යුක්‍රේනය සැලසුම් කරනවා කියලා ක්‍රිමියාව සම්බන්ධයෙන්. අපි ඒ ගැන සාකච්ඡා කරා ඇත්තටම මීට කලින්. ක්‍රිමියාව අල්ලාගෙන තියාගෙන ඉන්න එක කරදරයක් බවට පත් කරන්න රුසියානුවන්ට. මෙහිදී ක්‍රිමියාවට මිසයිල් ප්‍රහාර එල්ල කිරීම, ක්‍රිමියාවේ හමුදා ඉලක්කවලට පහර දීම, ඒ වගේ විවිධාකාර දේවල් සිද්ධ කිරීමට අමතරව ක්‍රිමියාවේ ක්‍රියාත්මක වෙන සංචාරක කර්මාන්තය බිඳවට්ටන්න යුක්‍රේනියානුවන්ට අවශ්‍යතාවය තිබෙනවා කියන එක ඒ අවස්ථාවේදී සාකච්ඡා වුණා. ඉතින් මේකත් ඒ වගේ සිද්ධියක්ද කියන එක අපි කියන්න දන්නේ නැහැ. කොහොම වෙතත් පොකුරු බෝම්බ ඇමරිකාව විසින් ජූලි මාසේ 2023 ජූලි මාසේ තමයි පොකුරු බෝම්බ ලබා දෙන බව ප්‍රකාශයට පත් කිරුණේ. ඊට පස්සේ පොකුරු බෝම්බ පාවිච්චි කරපු අවස්ථා ගැන වාර්තා වෙලා තිබුණා. දෙපැත්තෙන්ම පොකුරු බෝම්බ පාවිච්චි වෙලා තිබුණා. නමුත් මේ වගේ සිවිල් වැසියන් ඉන්න ස්ථානයක ඒ ආයුධ භාවිතා කිරීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. ක්‍රිමියාවට මීට කලිනුත් ඇටැකම්ස් වලින් ප්‍රහාර එල්ල කරලා තිබ ඇටැකම්ස් මිසයිල් වලින් විශේෂයෙන්ම මැයි මාසයේදී ක්‍රිමියාවේ පාලම ටාගට් කරලා ඒ වගේ ප්‍රහාරයක් එල්ල වුණා රුසියාව සඳහන් කරන විදිහට. ඒක ඒ ප්‍රහාරය අසාර්ථක වෙච්ච බව රුසියාව කියනවා. නමුත් මේක ඊට වඩා ටිකක් බරපතල සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා විශේෂම රුසියාව පැත්තෙන්. විශේෂම සිවිල් වැසියන් විශාල ප්‍රමාණයකට තුවාල සිදු වෙච්ච නිසා. ඉතින් මේ සම්බන්ධව ඉදිරියේදී මොන විදිහේ ක්‍රියාමාර්ගයක් රුසියාව ගනීද කියන එක, ඒ කියන්නේ අපිට බලාගෙන ඉන්නට වෙනවා.